constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක අධිකරණමය නියෝගයක් මත රඳවා සිටි රොහිංග්‍යා සරණාගතීන් පිරිසක් ඉලක්ක කරගනිමින් ඉකුත් සැප්තැම්බර් 26 වනදා විරෝධතාවක් සංවිධානය කර තිබුණා. ඒ සඳහා සිහල රාවේ සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. එහිදී කලහකාරී හැසිරීමේ චෝදනාව මත පසුව පුද්ගලින් 7 දෙනෙකු අවස්ථා කිහිපයකදී පොලිස් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර කොළඹ අපරාධ කොට්ටාසය පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන්ටද අද පැමිණ එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස දන්වා තිබුණා. ඒ අනුව අද පෙරවරුවේ එහි පැමිණි උන්වහන්සේකින් පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ සරහන් කර ගැනීමෙන් අනතුරුව පස්වරුවේ අත්අඩංගුවටගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එම සිද්ධියට අදාළව නුගේගොඩ පදිංචි 47 පුද්ගලයෙකුද කොළඹ අපරාධ කොට්ටාසය වෙත භාර වී තිබූ අතර ඔහුද අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන් සහ අනෙක් සැකකරු එළඹෙන නම් වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි. පොලිසිය පවාද වාර්තා කරා. උන්වහන්සේගේ දුරකථන විස්තර අරගෙන බැලුවට පස්සේ උන්වහන්සේ ස්ථානට යන්න කලින් මේ ප්‍රදේශයේ ඉන්න පොලිස් නිලධාරීන්ගෙන් ඒ වගේම ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් මේ කරුණු කාරණාව විමසීමේදී ඔවුන් කිසි කෙනෙක් ඒ වගේ දැනන් හිටියේ නැහැ. ඒකෙන් අපිට පැහැදිලි වෙනවා මේ සරණාගත ප්‍රශ්නේදී අපි දැක්ක ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරු මන්ත්‍රීවරු කතා කරා. හැබැයි ඔවුන් කිසි කෙනෙක් මේ සත්‍ය වාර්තා කරන්න නැතුව රට වැසියන් මුලාවට පත් කරමින් කටයුතු කරලා අවසානයේදී මෙවැනි කලබලයක් ඇති වුණාට පස්සේ ඔවුන් ඵලයට උත්තර හොයනවා. හේතුවට උත්තර හොයන්නේ නැහැ. මේ අතර මෙම සිද්ධියට අදාළව මෙතෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ පිරිස් වහා නිදහස් කරන ලෙසට බල කරමින් භික්ෂුන් වහන්සේ හා සිවිල් පුරවැසියන් කිහිප දෙනෙකු පණුවස් නුවර බස් නැවතුම්පොළ අසල උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් පහර දුන්නේ කියලා නොඑක් මාධ්‍ය ජාලාවල මඩගසලා ඔවුන්ව අද අත්අඩංගුවට අරන් තියෙනවා. අපි මෙතනින් නැගිටින්නේ අපි මාරාන්තික උපවාසයක් කරනවා ඔවුන් එළියට දමන තුරු. මේ අතර රොහින්ග්‍යා සරණාගතින් සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳව දේශපාලන වේදිකාවේ විවිධ මත පළවනවා. ගරු පාචය රණවක ඇමතුමා මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කිව්වා රොහින්ග්‍යා අනාථයන් ශ්‍රී ලංකාවේ නැත, ආපු පිරිසත් අපි මේ වෙන විට වෙනත් රටවලට යවා හමාරයි. ජනතාව අත්අඩංගුවට ගන්නවා, හාමුදුරුවෝ අත්අඩංගුවට ගන්නවා. හැබැයි ජනතාව කුපිත වෙන ආකාරයෙන් බොරු කිව්ව රණවක ඇමතුමාව තාම අත්අඩංගුවට අරන්නේ නැහැ. අපි දන්නේ නැහැ ඇත්තටම ස්වාමින් වහන්සේලාද කියලා. මේ සිවුර ඇඟේ දාගෙන සමහර අය තම පහත් වැඩ කරනවා. සරණාගතයෝ ආපුවම ඒගොල්ලන්ට ගහන්න යනවා, චණ්ඩි පාට දානවා. තව ටික දවසක් යනකොට හමුදාවට තියෙන ඉවුරු අතර දාගත්තොත් අපි මොකද කරන්නේ? විපතටපත් වෙච්ච කිසි කෙනෙකුට මම හිතන්නේ අපේ සමාජයේ අතීතයේදී හිරිහැර කරලා නැහැ. අපේ සමාජයේ ඉඳලා තියෙනවා විනාශ කළ යුතුයි කියන තැනට ඇවිත් තියෙනවා. මේ රටේ ජාතික ව්‍යාපාරය කියන්නේ ඕ වගේ තාම අමනෝක්ත තිරිසන් වැඩ නෙවෙයි කියන එක පැහැදිලිව උන්වහන්සේට මතක් කරන්න කැමතියි.